Hallelujah. Hallelujah. Deva vachane api dakinne deviyan wahansege mulu salasma kriyaatmaka wenne vachana karana kota gena. Amen. Api dakina unwahanse vachanen me penena nopenena sama deema unwahanse nirmanaya kala. අදටත් ඒ වචනය මුළු මැවිල්ල දරාගෙන ගමන් කරනවා. ඒ නදහස් වෙන්නේ ඒ වචනය අදටත් නිර්මාණය වෙමින් පවතිනවා. උන්වහන්සේ සමන්ගේ සෙනගට ආධිපත්‍ය දුන්නේ එම වචනයෙන්මයි. අපි ඒ දෙවියන් වහන්සේට ශුද්ධව උන්වහන්සේට පමණක් වෙන්ව देव वचने माता पे पूर्ण एदहिल्ल तबा अपे उन्वांसगे वचने कथा करन विट एदे सफल वेनो. हालेलुया हालेलुया. मंद अपि देवियन वांसगे जीवमान वचने समग मे उदासीन अपि संबंध वेंट यानो माओबट में मेह आरंभे में जमदयाक प्रकाश कला इतमाई सभावे अनागते देवियां वाहन से लियला इवराय. आमें अब माते का पैरला ने साय हाथेली साय वे निपारी छेदे दहवे निपादेट කුමක්ද මෙහි කියන්නේ? මම වනායි අන්තිමේ මුල පටන්ද තවම සිද්ද නූනු දේ පුරාණේ පටන්ද දන්වන්නා වූ මාගේ මන්ත්‍රණය පවත්නේ කියත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ට කරමි කියත් කියන්නා වූ තනන් වහන්සේය. හාලෙලූයා. දෙවියන් වහන්සේ කතා කර කියනවා මම අන්තිමය මුලින් සිද්ධ කරන දෙවියන් වහන්සේ අන්තිමදී මුලින් නිර්මාණය කරන දෙවියන් වහන්සේ අවසානයේ මුලින්ම සම්පූර්ණ කරන දෙවියන් වහන්සේ ඒකයි උන්වහන්සේ මේ පදේ කියන්නේ. කොහොමද අපි ඒක දකින්නේ? කුමක්ද දෙවියන් වහන්සේ පළවෙනි දවසේ නිර්මාණය කළේ? ආලෝකය. උන්වහන්සේ පළවෙනි දවසේ නිර්මාණය කළේ ආලෝකය. ඒ කියන්නේ සූර්යයා චන්ද්‍රයා තාරකාවන් නෙවෙයි. ඒවා නිර්මාණය කළේ හතරවෙනි දවසේ. सूर्य चंद्रय तारकावन मत रंदा नोपावतिन आलोकयक් देवियन් වහන්සේ පළවෙනි දවසේ නිර්මාණය කළා. මේ ආලෝකය ගැන යේසුස් වහන්සේ කිව්වා මමයි ලෝකේ ආලෝකය. උන්වහන්සේ ඉද්දි කිව්වා මමයි ලෝකේ ආලෝකය. උන්වහන්සේට පස්සේ කිව්වා උන්වහන්සේ අනුව එන අපි දෙස බලලා නුබලයි ලෝකේ ආලෝකය. එසේනම් කුමක්ද උන්වහන්සේ පළවෙනි දවසේ නිර්මාණය කළේ? උන්වහන්සේගේ රාජ්‍යය. මේ පොළව මත ස්ථාපිත කරන මේ පොළවේ ජීවත් වන සෙනගට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ගෙනෙන ඒ අනුග්‍රහය මත සුවය සමාදානය ගැලවීම ආශිර්වාදය සදාකාල ජීවනය ගෙනෙන ඒ දේව රාජ්‍යය උන්වහන්සේ මුලින්ම ස්ථාපිත කළේ.
උන්වහන්සේක පිහිටවලා ඉවරයි. උන්වහන්සේ අන්තිමේට කළ යුතු දේ මුලින්ම සම්පූර්ණ කරලා ඉවරයි. ඒ නිසා අපි දන්නවා සභාවේ අනාගතය ලියලා ඉවරයි. සුදෝ පාවුල්තුමා මේ ආකාරයෙන් කියනවා. අපි පෙරළමු රෝමා 8 වෙනි පරිච්ඡේදයට. මේ සත්‍යතාවය ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන එලිදරව් වූ පාවුල්තුමා රෝමා 8 වෙනි පරිච්ඡේදයේ 37 35 වෙනි පදයේ සිට මෙසේ කියනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භික්ෂේවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවේවත්, කඩුවවත් අප වෙන් කරන්නේද? නැවත 38 වෙනි පදේ කියනවා. මක්නිසාද මරණයටවත් ජීවණයටවත් දූතයන්ටවත් අධිපතිකම්වලටවත් දැන් පවතින දේවලටවත් මතු පැමිණෙන දේවලටවත් පරාක්‍රමවලටවත් උසටවත් ගැඹුරටවත් අන් කිසි මැවිල්ලකටවත් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇත්තා වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නට නොහැකි වන්නේයි ඒකාන්තයෙන්ම දනිමි. 37 වෙනි පදේ කියනවා, නුමුත් අපට ප්‍රේම කළා වූ තනන් වහන්සේ කරුණ කොටගෙන අප මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වෙමු. ආමෙන්. මේ පොළොවේ සිදුවෙන්න පුළුවන් එකිනෙක කාරණා ගැන පෞල්තුමා විග්‍රහ කරලා කියනවා, මේ සෑම දෙයක් තුල අපි අතිශයින් ජය ගත්තු සෙනඟ. මේ කිසි දෙයකට බෑ. ක්‍රිස්තුස් වහන්සේ තුල ඇති ප්‍රේමයෙන් අපිව වෙන් කරන්ට. ඇයි පාවුල්තුමා මෙසේ කියන්නේ? ඔහු දන්නවා ඒ වන විට සුද්ධාත්මයන් වහන්සේ උට එලිදරව් කරලා තිබුණා සභාවට පරාජයක් නැති බව, පාතාල දොරටු සභාව පරාජය නොකරන බව. ඔහු දැන සිටියා මේ සියල්ලට වඩා සභාවේ අනාගතය දෙවියන් වහන්සේ ලියලා තීන්දු කරලා අවසාන බව. එනිසා මේ කිසි දෙයකට ඔබට මට පරාජයක් ගෙනෙන්න බෑ. අපි පසුබට වුණොත් මිස, අපි ක්‍රිස්තුස් වහන්සේ අතහැර ගියොත් මිස, නැතිනම් කිසි පරාජයක් සභාවට මේ කිසිම කාරණයක් තුල නැහැ. මා මේ දේ ඔබට කීවේ නැවතත් ඔබ ධෛර්යමත් කරන පිණිසයි. සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය අපි බලන්ට යනවා. මෙවන් වාතාවරණයන් තුල සභාවක් ලෙස අපි කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ? ඔබට එක දෙයක් කියන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේගේ සභාව පටන් ගත්තේ පීඩාවත් එක්ක, නින්දාව එක්ක, අපහාසයන් එක්ක. ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ස්ථාපිත කළේ සුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීමත් සමග. එදා මොනවද සභාවට ලැබුණේ? කවටකම, අපහාසය, නින්දාව. ප්‍රිය දෙවනි පරිච්ඡේදය බලන්න. සුද්ධාත්මෙන් පිරිලා සිටිය සෙනඟ දෙස බලලා ඒ ජනතාව කිව්වේ මවුන් අලුත් මුද්‍රික පානය බීලා වෙරිමතින් සිටිනවා කියලා. ඔවුන් හිනාවෙන් තැති, කාවෙන් තැති, අපහාස කරන්ට ඇති, නින්දා කරන්ට ඇති. සභාව ස්ථාපිත වුණේ ඒ තුල. ඒ ස්ථාපිත වෙච්ච සභාව ඉදිරියට කොහොමද ගියේ? ඉහළට කොහොමද ගියේ? එක ව්‍යාප්ත වුණේ කොහොමද කියලා ඔබ ගැඹුරෙන් සුද්ධ ලියවිල්ල අධ්‍යයනය කළොත්
ක්‍රියාපත ඔබ මුල සිට කියවුවොත් සභාව ඉදිරියට ගියේ පීඩාව තුලින් සභාව ඉදිරියට ගියේ නින්දාවන් තුලින් සභාව ඉදිරියටත් ඉහළටත් ගියේ අපහාස මැද්දේ පහර දීම් මැද්දේ සමහර ජීවිත පරිත්‍යාග කිරීම තුලින් එනිසා මේක කිතුනුවන් හැටියට අපිට අලුත් දෙයක් නෙවෙයි සභාවක් ලෙස අපි ක්‍රිස්තුස් වහන්සේගේ සැලැස්මට ගමන් කරනවාද කියලා හරියටම දැනගන්න නම් ක්‍රිස්තුස් වහන්සේ අපි පෙරටුවෙන් පසුපසින් ගමන් කරනවා කියලා සහතිකකමක් අපිට තිබෙන්න නම් අපි ක්‍රිස්තුස් වහන්සේ අනුව යනවා ක්‍රිස්තුස් වහන්සේගේ සැලැස්ම මත අපි සිටගෙන ඉන්නවා කියලා හරියටම ඒත්තු ගන්න නම් පීඩාව සභාවට විරුද්ධව තිබෙන්න ඕනේ ඔබේ කිතුණු ජීවිතවලට විරුද්ධව පීඩාව තිබෙන්න ඕනේ ඒක නිරතුරුව ඇලි ගැලි තියෙන්න ඕනේ කියන එක නෙවෙයි මම කියන්නේ සභාව අන්ධකාර රාජ්‍යයට බලපෑමක් නැත්නම් ඒ සභාවට පීඩාවක් නැහැ අද මේ පීඩාව ඉදිරියේ සමහර සභා පාලකවරු අපි සමග සිටගෙන ඉන්නවා. තවත් අය මහවැව සභාව ඉල්ලගෙන කනවා කියලා ප්‍රකාශ කරනවා. මතක තියාගන්න. පීඩාව පවතින්නේ සභාව අන්ධකාර රාජ්‍යයට අභියෝගයක් වෙලා. අපි බලන්ට යන්නේ මේ තුල කොහොමද අපි සභාවක් ලෙස ක්‍රියා කරන්න ඕනේ මමුල් සභාවේ දකින්න ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා මුල් සභාව තරම් පීඩාවට ලක් වෙච්ච සභාවක් නැහැ මුල් සභාව තරම් පීඩාව තුලින් ගමන් කළ සභාවක් නැහැ මුල් සභාව තරම් පහර දීමට ජීවිත පරිත්‍යාග කරන්න වද වේදනා වලට ලක් වෙච්ච සභාවක් නෑ ක්‍රිස්තු වර්ෂ 64න් පසු අධිරාජ්‍යවාදීන් 10 දෙනෙක් යටතේ කිතුනු සභාව පීඩා විඳින විට කිතුනුවන්ව අල්ලලා මැරුවා සිංහ ගුහාවලට දැම්මා තෙල් කටාරන් වලට දැම්මා ඔවුන්ව පන්දන් මෙන් ඇවුලුවා මේ වගේ විවිධ හිංසා පීඩා මැද්දේ සභාව ගමන් කළා මේ සෑම තත්වයක් තුලදීම සභාවක් ලෙස ඔවුන් එකට හිටියා ඒ කාලේ මේ තත්වය අවබෝධ කර නොගත් මේ පීඩාව තේරුම් නොගත් සෙනග පසුබට වෙන්න ඇති. ඒ අය වැටෙන්න ඇති. සමහරු ක්‍රිස්තුස් වහන්සේව පාවා දෙන්න ඇති. සමහරු මරණ පිණිස ක්‍රිස්තුස් වහන්සේගේ මිනිස්යන්ව පාවා දෙන්න ඇති. එදා එක සිද්ධ වුණා. නැත්නේ. නමුත් යම් පිරිසක් යම් පමණ දෙනෙක් මේ කාරණේ ගැන හොඳ අවබෝධයක් ඇතුව ගමන් කරනවා. එමා ඔබට පෙන්වන්නට යන මේ කාරණා තුන මූලික කරගෙන. පළවෙනි දේ තමයි මේ සියලු පීඩාවන් තුලදී ඔවුන්ගේ අවධානය යොමු කළේ සුද්ධ උලියවිල්ලටයි. මේක හොඳට අහගන්න. ඔවුන්ගේ ඇස්වලට මොනවද පෙනුනේ? ඔවුන්ගේ කන්වලට මොනවද ඇසුනේ? ඔවුන්ගේ මනසට මොන මොන කාරණාද සිතුනේ? ඔවුන් මොන වගේ බලපෑම් වලටද ලක් වුනේ?
ඔවුන් ඒ පීඩාවෙන් ජය ගැනීමට ඔවුන් තුල තිබිච්ච පළමු සුදුසුකම තමයි ඔවුන්ගේ අවධානය සුද වූ ලියවිල්ලට යොමු කළා. එනිසාවුන්ට පුළුවන් වුණා එකම දෙයක් කතා කරන්න. මුල් ප්‍රේරිතයන් අල්ලලා හිර කරලා ඔවුන්ට පහර දීලා තුවාල කරලා නැවත මේ නාමයෙන් කතා නොකරන පිණිස තර්ජන කරද්දී අද අපිට වගේ නීතිය තුල අස්වැසිල්ලක් ඔවුන්ට තිබුණේ නැහැ. යුදෙව් රෝම නීති මුළුමනින් සභාවට විරුද්ධව තිබුණා. 100%ක්ම පූජකයෝ ඔවුන්ට විරුද්ධව සිටියා. එවකට තිබිච්ච ආණ්ඩුව ඒ රජය ඔවුන්ට විරුද්ධව සිටියා. අද අපි ලබන්නේ ඔවුන් ලබපු පීඩාවෙන් 100%ක්ද කියලා කියන්නත් බෑ. ඔවුන්ට සිටියේ එකම විනිශ්චයකාරයාණෝ ස්වාමින් වහන්සේ විතරයි. ඔවුන්ට ගිහිල්ලා ඇන්ට්‍රියක් දාන්න ඔවුන්ට පක්ෂපාතී තැනක් ස්ථානයක් තිබුණේ නැහැ. හැමදේම 100%ක්ම ඔවුන්ට විරුද්ධව සිටියා. ඔවුන්ට තිබිච්ච එකම උත්තරය දෙවියන් වහන්සේ විතරයි. එනිසා ඔවුන් පීඩාව තුලදී සුදලියවිල්ල වෙතට ඔවුන්ගේ අවධානය යොමු කළා. ඔවුන්ට එකම දර්ශනයක් තිබුණා පීඩාව ගැන. ඔවුන්ට එකම කතාවක් තිබුණා පීඩාව ගැන. එනිසා ඔවුන්ට පුළුවන් වුණා ගුටි කද්දී ඒ නාමයෙන් කතා කරන්න එපා කියලා තර්ජන කරන්දී දෙවියන් වහන්සේට ස්තුති කරන්ට අනේ ඔබේ නාමයෙන් ගුටි කන්න අපිව සුදුස්සන් කොට ඔබේ ඇතුගත්තු නිසා කියලා. ඔවුන්ට කොහොමද මේ මනසාවේ ඔවුන්ට කොහොමද මේ නිර්භීතකම ආවේ? ඔවුන්ට කොහොමද පුළුවන් උනේ මෙවැනි පීඩාවක් ඉදිරියේ මෙවන් ප්‍රතිචාරයන් දක්වන්න? ඔවුන්ගේ අවධානයේ සුද්ධ ලියවිල්ලට ඔවුන් පිළිබඳව දෙවියන් වහන්සේ කියා තිබෙන දේට යොමු වුණ නිසා අද මම දන්නවා සභාවේ යම් යම් අය විවිධ දේවල් මේ තුල කතා කරනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අපි සභාවක් ලෙස මේ කාරණා තුල එක්සිට් වුණොත් එක ආත්මයකට එක හදවතකට આવොත් මතක තියාගන්න අපි හැම කෙනෙක්ම මේ කාරණේ ජයග්‍රහණය ලබන්න යනවා. නැත්තම් වෙන්නේ ගිඩියොන් සහ 300 දෙනා ඒ ලත් ජයග්‍රහණය පමණයි. 32,000 සෙනඟ මුලින් එකතු වුණා මිදියන් වරුන් එක්ක සටනට යන්න. එකෙන් 22,000 හැරිලා ගියා. 10,000 ඉතුරු වුණා. 10,000 සම්බන්ධව දෙවියන් වහන්සේ කළ පරීක්ෂණ ඉදිරියේ අවසානයේ 300ක් තමයි ඉතුරු වුණේ. ඊශ්‍රායෙල් සෙනඟට මිදීම ගෙනෙන්න. ඉත හොඳට මතක තියාගන්න මේක මම මටත් කියාගන්න දෙයක්. දෙවියන් වහන්සේට ජයග්‍රහණය ලබන්න බාලම් ඉදිරියේ කොටලුව පාවිච්චි කෙරෙව්වා වගේ එලියාට කපුටෙක් ලව්වා කන්න දුන්නා වගේ 5000කට 15000ක පමණ සෙනඟට කන්න දෙන්න කුඩා දරුවෙක්ව රොටි පහක් මසුන් දෙදෙනෙක්ව පාවිච්චි කළා වගේ දෙවියන් වහන්සේට ජයග්‍රහණය ලබන්න මහත් සෙනඟක් අවශ්‍ය නැහැ. උන්වහන්සේට ජයග්‍රහණය ලබන්න සභාවට ජයග්‍රහණය දෙන්න එක තිරිසනෙක්ව පාවිච්චි කරන්න උන්වහන්සේට පුළුවන්. සත්වේ කොහොමදට මතක තියාගන්න. නමුත් උන්වහන්සේ මේ අවස්ථාව ඔබට මට දීලා තියෙනවා. මේ අවස්ථාව ඔබට මට දීලා තියෙනවා.
එනිසා මේ සටන සභාවට විරුද්ධව බැවින් යේසුස් වහන්සේ කී ප්‍රකාර පාතාලේ දොරටු එක පරාජය කරන්නේ නැහැ. ඒකට විරුද්ධව ජය ගන්නෙ නැහැ. සටනේ ජයග්‍රහණය නියතයි. ඒයි ක්‍රිස්තුස් වහන්සේගේ සභාවටයි එය විරුද්ධව තිබෙන්නේ. නමුත් ප්‍රශ්නේ මේ සටනේ ඔබ ජය ගන්නවාද කියන එකයි. ඔබ අද පෙරදුනෝ මේ පරාජය ඔබේ ජීවිතේ ජය ගන්න තුරු ඔබට පැමිණෙන්න යනවා. මේක හිතන්න එපා. මේක මට විතරක් නැත්නම් සහෝදර පොඩි මල්ලිට නැත්නම් මේකේ නායකත්වයට විරුද්ධව පැමිණි දෙයක්. ඒ නිසා ඒගොල්ලොයි මේකට මුහුණ දෙන්න ඕනේ. ඒගොල්ලොයි මේක ජය ගන්න ඕනේ. ඒගොල්ලෝ තමයි ඉදිරියට යන්න ඕනේ කියලා. නැ මේක මුළු සභාවටම ආපු දෙයක්. අපි හැම කෙනෙක්ම මේකෙන් ජය ගන්න ඕනේ. අපේ මනසින් ජය ගන්න ඕනේ. ජයග්‍රහණය තිබෙන්නේ අපේ මනස තුලයි. අපි මනසින් මේ පීඩාවට දක්වන ප්‍රතිචාරය තුලයි. අපේ මනසින් දෙවියන් වහන්සේ සමග කරන ගනුදෙනුව තුලයි. ඉඳන් ඉවරෙන් සභාව ජය ගන්නවා, ජයගෙන ඉවරයි. ඔබට කිව්වා ඒක අනාගතේ ලියලා ඉවරයි. සභාව ක්‍රිස්තුස් වහන්සේගේ මනාලිය. ඒ වෙනුවෙන් යේසු ජීවිතේ පූජා කරලා ඒ මිල ගෙවලා ඒව කැඳගෙන යන්න බලාගෙන ඉන්නවා. එනිසා ඔබ මේ සටන තුල ජය ගන්න ඕනේ. ජය ගන්න ඔබට අවශ්‍ය පළමු දේ මේ තුල සුද්ධ උල්ලියවිල්ලට යොමු වීම. එකිනෙකාගේ විවේචනවලට සවන් දීම නෙමෙයි. එකිනෙකා සමග මේ තත්වය ගැන ඍණාත්මකව කතා කරන එක නෙමෙයි. සමහර අය මේ කාලය තුල හරියට අර කානන් දේශයේ සෝදිසි කරන්න ගිය 12 දෙනාගෙන් නරක ප්‍රවෘත්ති ගෙනාපු ඔත්තුකාරයෝ 10 දෙනා වගේ. ඒ ඔත්තුකාරයෝ 10 දෙනා මොකද කළේ? ඔවුන් බැලුවා තමන්ගේ ඇස්වලට පෙනෙන දේ. තමන්ගේ කන්වලට ඇසෙන දේ. ඔවුන් බැලුවේ තාප්ප. ඔවුන් බැලුවේ බිල්ඩින්. ඔවුන් බැලුවේ ඒ දේශයේ ඉන්න සෙනග. ඔවුන්ගේ ඇස් තිබුණේ දේශයේ යෝධයන් කෙරෙහි. එනිසා ඒ ප්‍රවෘත්තිය සභාවට ගෙනාවා. නමුත් යොසුවා සහ කාලෙබ් බැලුවේ ඒ සියල්ලට ඉහලින් ක්‍රියාත්මක වෙන දෙවියන් වහන්සේගේ ජීවමානත්වය. මේ දෙගොල්ලෝ අතර තියෙන වෙනස තමයි යොසුවා සහ කාලෙබ් මේ කාරණය තුලදී දෙවියන් වහන්සේ කිව් දෙයට යොමු වුණා. අර 10 දෙනා මේ කාරණය තුලදී තමන්ගේ මාංශයෙන් ගනුදෙනු කළා. 10 දෙනාට වැරදුනා. 10 දෙනා නිසා 599,998 දෙනෙකුටම පුරුෂයන් එවැනි සංඛ්‍යාවකට වැරදුනා. එවැනි සංඛ්‍යාවක් කානන් දේශයට ඇතුළුුනේ නැහැ. ද ප්‍රශ්නයක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේ සටන නියමුවා. කවදාවත් බෑ අන්ධකාරයට ආලෝකය ග්‍රහණය කරන්න. අන්ධකාරය ආලෝකය ග්‍රහණය කරනවා. කවදාවත් ක්‍රිස්තුස් වහන්සේ 100%ක් පරාජය කළ සාතන්ට උන්වහන්සේට විරුද්ධව නැගිටින්න බෑ. එනිසා සභාව ජයගෙන ඉවරයි. ක්‍රිස්තුස් වහන්සේ මරණය මරා නැගිට්ට දවසේ සභාවේ ජයග්‍රහණය සහතික වුණේ. එනිසා ඔබ පරදින්න එපා. ඔබ පරදින සෑම සටනක් ජීවිතේ හැමදාම ඒ සටන් තුල ඔබ ජීවත් වෙන්න යනවා. එනිසා මේක පුද්ගලිකව ඔබට පැමිණිය සටනක්. මට විරුද්ධව පැමිණිය සටනක්. එනිසා දෙවියන් වහන්සේගේ වචනේ මේ ජයග්‍රහණය පිණිස කුමක්ද කියන්නේ?
කෙසේද ක්‍රියා කරන්නට කියන්නේ? කොයි ආකාරයෙන්ද ජීවත් වෙන්නට කියන්නේ? පියවර තබන්නට කියන්නේ. අපි එතන රැඳෙන්න අවශ්‍යයි. මුල් සභාව ජයගත්තේ තුලින් කිසිම නීතියක් ඔවුන්ට තිබුණේ නැහැ. කිසිම සාධාරණත්වයක් යුක්තියක් මේ පොළවේ ඔවුන්ට තිබුණේ නැහැ. ඒ රටේ මුළු නීතිය තිබුණේ ඔවුන්ට විරුද්ධව. හැබැයි ඔවුන් ජයගත්තා. දෙවියන් වහන්සේගේ වචනය සමග ජීවිතේ සම්බන්ධ වූ නිසා. බොම කෙටියෙන් ඔබත් එක්ක මම මේ කාරණා බෙදා ගන්න දෙවනි දේ. ඔවුන් තුල තිබිච්ච යාඥා ජීවිතය. ඔවුන්ට වෙන පීඩාව වුන් කතා කර කර සිටියේ නෑ. ඒ ගැන සාකච්ඡා කළේ නෑ. ඔවුන් කළ එකම දේ දෙවියන් වහන්සේගේ පාමුල දනින් වැටුණා. පීඩාව ඉදිරියේ ජය ගන්න. ඔවුන් හැමදේම ගෙනවිත් සභාවේ ස්වාමියා අයිතිකාරය වන දෙවියන් වහන්සේට කිව්වා. උන්වහන්සේගෙන් යුක්තිය සාධාරණත්වයේ සෙව්වා. ඔබ දන්නවද සභාව පුදුමහා ලකුණු වලින් පාවිච්චි වෙන්න ගත්තේ. සභාව පැතිරුණේ. ඔවුන් දෙවියන් වහන්සේ සමග මේ පීඩාව ඉදිරියේ තමන්ගේ සම්බන්ධතාවය අකණ්ඩව පවත්වා ගනිද්දී. එනිසා මේ කාලය අපි නිරහාරයෙන් ඉඳලා අපි කරන ප්‍රමාණයට වඩා කැපවීමෙන් යාඥාවෙන් දෙවියන් වහන්සේ සමග සිටගත යුතු කාලයක්. දෙවියන් වහන්සේට ඕනේ ඒ පළමු සත වර්ෂයේ තිබුණු සභාව මේ සත වර්ෂයේ තුල නැවතත් බිහි කරන්න. වහන්සේ සභාවට පහර දෙන්න ඉඩ හරින්න එකයි. සභාව ශුද්ධ කරන්නට සභාව උන්වහන්සේට පමණක් වෙන්නු කැප වූ උන්වහන්සේගේ කැමැත්ත කරන තැනට සභාව ගෙන එන්නට. ඒකයි මේ පීඩාව ඉදිරියේ දෙවියන් වහන්සේට තියෙන සැලැස්ම. සෙනෙවන්ත සහෝදරයා සහෝදරී, ඔබ යාඥාවෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සෙව්වොත්, උන්වහන්සේගේ මඟ පෙන්වීම සෙව්වොත් මේ පීඩාව තුල ඔබ ජය ගන්නට යනවා. මේක ඔබට වැදගත් නෑ කියලා හිතන්න එපා. ඔබ ඉන්නේ දුර, මේක මට බලපාන්නේ නෑ කියලා හිතන්න එපා. ප්‍රශ්නයක් වුණොත් මං අහවල් සභාවට යනවා කියලා හිතන්න එපා. මේක මට ගැටලුවක් නෑ, මට මේ ගේට්ටුවෙන් බැයි නම් අරකෙන් එන්න පුළුවන්. එම සිතන්න එපා. ඒ සිතුවිලි තුල ඔබට ප්‍රශ්නයක් නැති නිසා ඔබ ජයග්‍රාහකයි කියලා සිතන්න එපා. ඔබ පරාජිත වෙලා ඉවරයි. දමේදී මුළු සභාවට බලපා තිබෙන කාරණයක්. එනිසා මේ කාලයේ දනින් සිටින්න. මේ කාරණයේ තුල සභාව ලබන සියලු ජයග්‍රහණයන් පුද්ගලිකව ඔබ ලබන ජයග්‍රහණයක්. මේ තත්ත්වය තුල සභාව ලබන හැම ආශිර්වාදයක් පුද්ගලිකව ඔබ ලබන ආශිර්වාදයක්. මේ තත්ත්වය තුල සභාව ඉදිරියට යන විට ඉදිරියට යන්නේ ඔබයි. මේ තත්ත්වය තුල සභාව සඵල වෙන විට සඵල වෙන්නේ ඔබයි. මේවා තේරුම් ගන්න. එනිසා යක්ෂයාට වාසි සහගත දේ කතා කරන්න, කල්පනා කරන්න, සාකච්ඡා කරන්න එපා. පෙනෙන දේ මත හැසිරෙන්න එපා. බයිබලයේ කියන අපි හැසිරෙන්නේ පෙනීමෙන් නෙමෙයි කියලා. අපි හැසිරෙන්නේ ඇදහිල්ලෙන්. දේව වචනයක මග්ද අපි ගැන කියන්නේ. ඒක විශ්වාස කරගෙනයි අපි ජීවත් වෙන්නේ. ඔබ දන්නවද මගේ ජීවිතේ කිසි කලක නොතිබුණු නිර්භීතකමක් ස්වාමින් වහන්සේ මට දීලා තියෙනවා. මේ පසුගිය දවස් කීපෙම රැයකයි දෙකයි මේ ස්ථානේ බාස්සල් සමග වැඩ කරලා යද්දී මම තනියම ගියේ ආවේ. මගේ ජීවිතේ පුදුම ප්‍රීතියක් තියෙනවා. මගේ බලාපොරොත්තු සදාකාල ජීවනයේ බයිබලයේ කියන ඒ දවස බලාගෙන මුළු මැවිල්ල කෙඳිරිගාමින් සිටිනවා. මමත් ඒ කෙඳිරිගෑමේ ගමන් කරන අනේ ඉක්මනින්
දෙවියන් වහන්සේ වෙතට යන්න ලැබෙන්නේ කවදාද කියලා. කෙනෙකුට පුළුවන් නම් මනින් මාව ඒ ස්වර්ගයට යමන්ට මට මොහොතක් හරි පණ තිබුණොත් නීතිය ඉදිරියේ කියා සිටින්ට අනේ ඒ පුද්ගලයාට සමාව දෙන්න කියලා මම ඒ ටික කියලා තමයි දෙවියන් වහන්සේ වෙතට යන්නේ. මට මගේ ජීවිතේ බයක් නෑ. මං දන්නවා මගේ දෙවියන් වහන්සේ ඊට හරින්න ඕනේ. මගේ හිසකෙස් ගහකට හරි අනතුරක් කරන්න. මගේ දෙවියන් වහන්සේ ඊට හැරලා නැත්නම් කදේව ගැතිවරේ කිව්වා දනෝ දහසක් පෙරට ආවත් කිනිසි දහසක් දිගු කරන් ඔබේ පුදුම කල්වරි ප්‍රේමය ඔවුන් වෙත දෙමි ප්‍රේමයෙන්. මං දන්නවා උන්වහන්සේ මේ කාරණේ තුල අලුත් තරලයකට මාව ඔබව උන්වහන්සේ ගෙනියන්න යනවා. එක නිකන් වෙන්නේ නැහැ. සභාවට ආවට එක සිද්ධ වෙන්න යන්නේ නැහැ. එක වෙන්නේ අපි දේව වචනින් මේ සත්‍යතාවයන් හොයාගෙන අපේ අවධානය සුදලියවිල්ලට යොමු කිරීමෙන් සහ යාඥාවෙන් උන්වහන්සේ සමග සිට ගැනීම කාරණ කොටගෙන. තුන්වෙනි කාරණේ මුල් සභාව තුල තිබුණ බලවත් සහභාගීකමක්. ඔවුන් ජයග්‍රහණය ලබන්නට මූලික වෙච්ච තවත් වැදගත්ම සත්‍යතාවයක් සහභාගීකම තුලින් අර්ථවත් වෙන්නේ. එතන උස් පහත් ભેදයක් නෑ. එතන පරණ අලුත් ભેදයක් නෑ. එතන අපි හැමෝම එකයි කියන සත්‍යතාවයේ තමයි පිළිඹු වෙන්නේ. අපි එක එක්කිනා වෙනුවෙන් ඉපිද සිටිනවා, ජීවත් වෙනවා, එක එක්කිනා උදෙසා අපිව දෙවියන් වහන්සේ කැඳවලා තිබෙනවා කියන මේ සත්‍යතාවයේ තමයි සහභාගීකම කියන වචනේ තුල අන්තර්ගතව තිබෙන්නේ. ඔවුන්ට හැම දෙයක් තුලම එකඟත්වයක් තිබුණා. පෙදුරු නායකත්වයේ සිටියා. යාකොබ් කියන ගෝලය 12 දෙනා අතර ඉන්න ඒ ප්‍රේරිතයව මැරුවට පස්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදර වූ යාකොබ් ස්ථානේ ගන්ට ගියේ නැහැ. ඔහු ප්‍රේරිතෙක් නෙවෙයි. නමුත් පේදුරු සහ අනිත් ගෝලයන්ගේ නායකත්වය ඉදිරියේ ඔහු නැගිට ඔහුට ස්වාමින් වහන්සේ පෙන්වූ දේ කියන විට සභාව එකඟ වුණා. සභාව අතර ભેද තිබුණේ නැහැ. එක සිතකින් එක කල්පනාවකින් එකඟව හිටගත්තා. සභාව දැක්කා සභාවට මුදල් අවශ්‍යයි. සෙනඟ දැක්කා සේවය කරන්න මුදල් අවශ්‍යයි. ඔවුන් මොකද කළේ? තමන්ගේ දේපල විකුණලා මුදල් ගෙනවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවා. සභාවේ හැමෝටම එකම දේ කරන්න බෑ. හැමෝටම ප්‍රේරිතෙක් වෙන්න බෑ. හැමෝටම සභා පාලකෙක් වෙන්න බෑ. හැමෝටම සභාවට දායක වෙන්න තමන්ගේ සහභාගීකම පවත්වාගෙන යන්න පුළුවන්කම තිබෙනවා. ඒක සභාවෙකින් එකා තේරුම් ගත්තා. ඔවුන් තේරුම් අරගෙන තමන්ට කරන්න පුළුවන් දෙයින් පීඩාව තුල ජය ගැනීමටත් ක්‍රිස්තුස් වහන්සේගේ සැලැස්ම සභාව තුල ස්ථාපිත කිරීමටත් ඔවුන් ක්‍රියාත්මක වුණා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී, මේ තැන අපි සභාවක් ලෙස සිට ගන්න ඕනේ. මං දන්නවා ඔබ හැම කෙනෙක්ම මේ ස්ථානෙට නිකන් ඇවිල්ලා නැහැ. මේකේ සත්‍ය හොයන්ට ඇවිල්ලා නැහැ. කෙනෙක් කියනවා නම් මං කිසිම පීඩාවක් නැතුවයි සභාවට ආවේ කියලා. මං ඔබට කියනවා ඔබ නිරයට අයිති වෙලා තියෙද්දී සභාවට ආවේ. ඔබ රෝගයකින් ප්‍රශ්නයකින් නාමට ප්‍රශ්නයක් නෑ. ඔබ ඊට වඩා භයානක කාරණයකින් ඇවිත් අද මේ සභාව ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙනයි එතනින් නිදහස් වෙලා තිබෙන්නේ. හැම කෙනෙක්ම ජීවිතේ නිකන් මේකේ සත්‍ය හොයන්ට ඇවිල්ලා නෑ. ජීවිතේ යම් දෙයක් තුලින් ඇවිත් ඔබේ ආශිර්වාදේ ලබලා නිදහස් වෙලා
අද ක්‍රිස්තුස් වහන්සේව වැළඳගෙන සිටිනවා. මතක තියාගන්න සභාව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මනාලිය. සභාව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. සභාව කියන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ මාලිගය. එනිසා ඔබ සභාව වෙනුවෙන් සිට නොගන්නවා කියන්නේ සභාව වෙනුවෙන් කැප නොවෙනවා කියන්නේ ඔබ කැප නොවෙන්නේ සිට නොගන්නේ ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන්. කෙනෙකුට කියන්න බෑ ජේසුනි මම ඔබට මුළු හදින් ශක්තියෙන් බුද්ධියෙන් ආත්මයෙන් ප්‍රේම කරනවා. ඔබේ සභාවට නම් එසේ ප්‍රේම කරන්නට මට බෑ කියලා. අහවලාට එහෙම ප්‍රේම කරන්නට මට බෑ කියලා. ඔබ එහෙම කිව්වොත් ඔබ කියන්නේ ජේසුනි මං ඔබේ ඔළුවට ආදරෙයි. හැබැයි ඔබේ කඳට මං ආදරේ නෑ කියන එකයි. කෙනෙකුට පුළුවන් ඔළුවත් කඳත් වෙන් කරන්න. වෙන් කරන්නට බෑ. එපිස 1:23 කිව්වා. ඒ සභාව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයයි. ඔබ සන්තෝෂ වෙන්න ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ කොටසක්. ඔබ එක ශෛලයක් වෙන්න පුළුවන්. ඔබ නහරයක් වෙන්න පුළුවන්. උන්වහන්සේගේ ශරීරයේ මවිල් ගහක් වෙන්න පුළුවන්. මොන ආකාරයකින් හරි ඒ ශරීරයේ කොටසක්. ඔබ ඒ ශරීරයේ ඉඳගෙන ඔබට කියන්න බෑ ඒ ශරීරයට මම ප්‍රේම කරන්නේ නැහැ කියලා. ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට ප්‍රේම නොකරද්දී ඔබ ප්‍රේම නොකරන්නේ ක්‍රිස්තුස් වහන්සේට. මං කිව්වා වගේ ඔබෙන් ප්‍රකාශ කරන්නේ මං ඔබේ ඔළුවට ආදරෙයි කඳට ආදරෙ නෑ කියන එකයි. එනිසා සභාවට පහර දෙද්දී ඒක අපි හැමෝටම දෙන පහර දීම. සභාව පීඩාවට මුහුණ දෙද්දී අපි හැමෝමයි ඒකට මුහුණ දෙන්නේ. මොකද අපි හැමෝම ඒ ශරීරයේ කොටස්. කෙනෙකුට ඒක දැනෙන්නේ නැත්නම් කෙනෙකුට ගැන බරක් නැත්නම් ඔබ තාම මේ ශරීරයට සම්බන්ධ වෙලා නැහැ. ඒකයි ඔබ විවේචනය කරන්නේ. ඒකයි මේ தත්ත්වය ගැන දෙවියන් වහන්සේ නොකියන දේ ඔබ කතා කරන්නේ. මම ඔබට දොස් කියනවා නෙමෙයි. මම ඔබට අවබෝධ කරනවා. සබාවයි සදාකාල ජීවනය මේ පොළොවේ ජීවත් වෙන සෙනගට විවර කළා වූ එකම දොරටුව සභාව කියන්නේ ඔබම. නිරයට ගමන් කරමින් සිටින සෙනගට නැවත සදාකාල ජීවනයේ දොරටු විවර කළේ සභාවයි. සභාවයි ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවේ අන්තර්ගතව තිබෙන ආත්මික භෞතික ආශිර්වාද මිනිසයාට නිදහස් කරන ගබඩාව. සභාවයි යේසුස් වහන්සේගේ උස මහතට සෙනඟ වර්ධනය කරන්නේ. සභාවයි ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට මිනිසයව මාරු කරන්නේ. සභාවයි ක්‍රිස්තුස් වහන්සේගේ සිත තුළට මිනිසයව ගෙනෙන්නේ. සභාවයි ක්‍රිස්තුස් වහන්සේගේ සුද්ධකමට මිනිසයව පමුණුවන්නේ. සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ මේ සඳහා සභාවත් එක්ක. සභාව තමයි මේ පොළොවේ මේ පෘථුවියේ තිබෙන දෙවියන් වහන්සේගේ අනර්ගතම වස්තුව. ජේසුස් වහන්සේගේ හදවත පිහිටා තිබෙන්නේ සභාව තුලයි. ඒක ශරීරේ ඉන්ද්‍රියක්. නිසා සභාව ගැන තේරුම් ගන්න. සභාව කිව්වහම මේ ස්ථානේ ඉන්න ඔබේ අතේ ඉන්න දරුවත් ඒ සභාවේ සමාජිකයෙක්. සමහර දේවල් වල අපේ අඩුපාඩු නැතුව නෙවෙයි. සමහර දේවල් වල අපිට වැරදුණු තැන් නැතුව නෙවෙයි. ජීවිතයේ අත්දැකීම ලබද්දී නැවත ඒක කරන්නේ නැහැ. මොන තත්වයන් තුලින් ගියත් අපි එකමෙන් සිට ගන්න ඕනේ සභාවක් ලෙස.
සභාව අනිවාර්යෙන්ම ජය ගන්නවා. මං කතා කරන්නේ ඔබේ ජයග්‍රහණය ගැනයි. ඔබ පරාජිත වෙන්න එපා. ඔබ පරාජිත වෙන්න එපා. මේ වෙලාවේ සභාවක් ලෙස එක්සිට් වෙන්න. ඔබ දන්නවා මේ වෙද්දී නඩු තුනක් උසාවියේ තිබෙනවා. එකක් හෙට උදේ 9:00 මාර වෙද්දී අපි උසාවියේ සිටින්න ඕනේ. මමත් සහෝදර පොඩිමල්ලිත් සහෝදර චමින්දත් ඒ වෙනුවෙන් සිට ගන්න අවශ්‍යයි. තව නඩුවක් ලබන මාසේ දෙවෙනිදා තිබෙනවා. තව එකක් ලබන මාසේ 30 වෙනිදා තිබෙනවා. ඒ ලොකු වියදමක් අපිට තිබෙනවා මේ නිසා. සභාවේ දසෙන් කොටස් ආදායම ආර්ථිකය මේ වෙනුවෙන් අපිට වියදම් කරන්න මදි. මේක සභාවේ පොදු ප්‍රශ්නයක්. සභාව කියන්නේ පවුල. ඉන්සම් මේ වෙලාවේ ඔබ සිට ගන්න අපිත් එක්ක. මම සහෝදර සුරේෂ්ව පත් කරනවා. පුළුවන් හැම ව්‍යාපාරිකෙක්ම ඔබට පුළුවන් ආකාරයෙන්, ව්‍යාපාරිකයන් විතරක් නෙමේ හැම කෙනෙක්ම පුළුවන් ආකාරයෙන් ඔබේ දසෙන් කොටස උහුට දෙන්න යන්න එපා. ඔබේ දසෙන් කොටස එක දෙවන් වාසයට ගෙනෙන පූජාවක්. පුළුවන් අය යම් කෙනෙකුට අද දෙන්න පුළුවන් වේවි. නමුත් යම් කෙනෙකුට බැරි වේවි. බැරි අය ඔබට දෙන්න පුළුවන් ඒ මුදල් ප්‍රමාණය සහෝදර සුරේෂ්ට දැනුම් දෙන්න. ඔහු ඔබේ නම සහ ඔබ දෙන මුදල ලියා ගනිමි. අපිට ගොඩක් දේවල් කරන්න තිබෙනවා. අපි උසාවියට ගියා නෙවෙයි. ඔබ දන්නවද මේක දෙවියන් වහන්සේගේ සැලැස්ම. පිකුසාවි නොගින් සමාදාන වෙන්න ඇමතිවරු කතා කළා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මැදි වුණා. කතෝලික ෆාදර්ස්ලා මැදි වුණා. මගේ වේලාවේ දෙවියන් වහන්සේට ස්තුති කළා සහෝදර චමින්ද සහ නිරෝෂා නිසා. දෙවියන් වහන්සේ මේ වාතාවරණය තුල උන්ගේ සාක්ෂිය පොලිසියට, මන්ත්‍රීවරුන්ට, ෆාදර්ස්ලාට දෙවියන් වහන්සේ මහත් බලපෑමක් කරන්නට සැලැස්සුවා. සහෝදරි නිරෝෂා, ඔවුන්ගේ ජීවිතවල වෙච්ච දේ කියද්දී මම දැක්කා නීතිමය නිලධාරීන් ඔවුන් කට ඇරගෙන පුදුම වෙලා බලා සිටපු ආකාරය. මේ සාක්ෂිය ඉදිරියේ අර මොසෙස්ව සෙනඟ ගලවගෙන එන්න මිසරයට යවලා මොසෙස් තුලින් හාස්කම් කරලා මොසෙස් තුලින් දෙවියන් වහන්සේ ගැන කතා කරන්නට සලස්වලා අනිත් පැත්තෙන් පාරාව ගිහිත දෙවියන් වහන්සේ දැඩි කළා. එයි නියම ජයග්‍රහණය දෙන්න. මේ තත්ත්වයේ ඉදිරියේ දෙවියන් වහන්සේ අපිවත් පෙළඹෙව්වා සමාදානයට. අපි අවසානයේ කැමති වුණා ඒ හැමෝම ඉදිරියේ අපේ සියලු අලහබ ගෙවලා අලාභ අපි දරාගෙන සමාදාන වෙන්න. ඒ පැමිණි වාතාවරණය තුල එක දෙවියන් වහන්සේගේ දෙයක්. ඒ තුල දැක්කා ඒ හිටපු හැම ප්‍රභූවරයෙක්ම අපි හිටපු ආත්මික තරලය. අපි අදහන දෙවියන් වහන්සේගේ ස්වභාවය. අනිත් මිනිසුන්ට වඩා අපි තුල තිබෙන වෙනස. ඒ తత్వය දෙවියන් වහන්සේ දැනගන්ට සලස්වලා. නමුත් උන්වහන්සේ මාන්තිමට නීතියට යන්ට අවශ්‍ය කරන කාරණා යම් අයගේ සිත් දැඩි කරමින් උන්වහන්සේ තැබුවා. සමහර කාරණා විවෘතවවත් එක බෙදාගන්ට බෑ මේ වෙලාවේ මම මයික් එකකින් කතා කරන නිසා. කොහොම නමුත් දෙවියන් වහන්සේ හැම දෙයක් තුලම ක්‍රියාත්මක වුණා. සත් දෙවියන් වහන්සේ යහපත්. මේක අපිට ආපු පීඩාවක් නෙමෙයි, ක්‍රිස්තුස් වහන්සේට ආපු පීඩාවක්. මේ තුල යම් කෙනෙක් ගුටි කෑවනම් ක්‍රිස්තුස් වහන්සේ ඒ පහර වුන් කර්ණ කොටගෙන ලැබුවේ. මේ තුල යම් නින්දාවක් අපහාසයක් ලැබුවනම් ඒක පැමිණියේ ක්‍රිස්තුස් වහන්සේට.
මේ තුල යම් මලාභහණියක් සිදු වුණා නම් ඒක සිදුනේ උන්වහන්සේට. එනිසා මේවා අපි තේරුම් අරගෙන ඉදිරි කටයුතු තුල අපි හැමෝම එක්කෙනෙක් නැර හැමෝම මේකට දායක වෙමු. මං කිව්වේ යම් කෙනෙක් මෙහිදී මග ඇරියොත් නොසලකා ඇරියොත් තමන්ට කළ හැකි දේ තමන් නොකළොත් ඔබ එසේ කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවේ නැත්නම් ශාරීරියේ සමාජිකයෙක් නෙවෙයි නිසායි. ඔබ දන්නවද මෝර්දෙකයි එස්තර්ට කිව්ව ලස්සන කියමන එස්තර් පොතේ මේක සඳහන් වෙලා තිබෙනවා. එස්තර් අහස්වේරෝස් කියන රජගේ බිසව ඇයි යුදෙව් කාන්තාවක්. අහස්වේරෝස් රජගේ ිටපු ප්‍රධාන ඇමතියා හාමාන් තීරණය කළා ඒ දේශයේ ඉන්න ඊස්රායෙල් සෙනග සමූල ඝාතනයක් කරන්න. මේ සැලැස්ම යටින් කරගෙන ගියා කුමන්ත්‍රණ කළා. රජතුමා නොදනුවත්වම ප්‍රයෝගයෙන් අවසර ලබා ගත්තා. ලිඛිතව ඔහුගේ සීල් එක ඇතුව ඊස්රායෙල් සෙනග එකම දවසක සමූල ඝාතනයක් කරන්න. ඒ වගේම මෝර්දෙකයි වෙල්ලන්ට එල්ලුම් ගහක් හැදුවා. මෙමෙද්දි යුදෙව් කාන්තාවක් රජතුමාගේ ප්‍රධාන බිසව මෝර්දෙකයි ඇගේ මාමා ඇය ස්තර්ට දන්වා සිටිනවා දෙවියන් වහන්සේ ඔබව මෙතනට එව්වේ යුදෙව්වන්ගේ ගැලවීම පිණිසයි. ඔබ මේක දැකලා මේක නොකළොත් දෙවියන් වහන්සේ වෙන මගක් පාවිච්චි කරනවා තමන්ගේ සෙනගට ගැලවීම දෙන්න. ඒක තේරුම් ගන්නට කියලා පණිවිඩයක් ඇරියා. කාටද? රාජබිසවට. මට ඔබටත් කියන්න තියෙන්නේ දෙමයි. මං කිව්වා සභාව ඡායගෙන ඉවරයි, ඒක ලියලා ඉවරයි, ඒක සහතිකයි. තවත් ඒ ගැන අනාගතය ගැන සිතන්න දෙයක් නෑ. ඔබ මේ කාරණේ තුල සිත ගත්තත් නොගත්තත් දෙවියන් වහන්සේ සභාවට ජයග්‍රහණේ දීලා ඉවරයි. හැබැයි උන්වහන්සේ ඔබේ දායකත්වය මේ කාරණා තුල ඉල්ලනවා. ඒ ඔබගේ ආශිර්වාදයේ පිණිස, ඒ ඔබ ශරීරයේ සමාජිකෙක් නිසා, ඔබ මේ පවුලේ සමාජිකෙක් නිසා, ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාව ඔබ උදෙසා සිදු වන නිසා. ඔබ නොකොලොත් උන්වහන්සේ වෙන මාර්ගයක් පිළියෙල කරනවා. උන්වහන්සේගේ සැලැස්ම සම්පූර්ණ කරන්න. නමුත් ඔබව තෝරාගෙන තිබෙනවා ඒ සඳහා. ඒක අමතක කරන්න එපා. නිසා හැම කෙනෙක්ම මේ කාරණේ තුල දේව වචනේ මොනවද කියලා තියෙන්නේ ඒ දේ කියවමින් ඒ තුල සිට ගන්න. දේව වචනේ නොකියපු දේවල් කතා කරන්න එපා. දෙවියන් වහන්සේ නොකියපු දේවල් කතා කරන්න ගිහින් තමයි ඒ 6 ලක්ෂෙන් දෙන්නේ කැරෙන්න පුරුෂයන් ඔක්කොම කාන්තාර ගමනේ මැරුණේ. ඒ වගේම යාඥා වමශේ දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ යාඥාව ඇදහිල්ලේ යාඥාව මත. හොඳම දේ දෙවියන් වහන්සේට යාඥා කරන එක පවතින වාතාවරණය ගැන කතා නොකර. තුන්වෙනි දේ සබාවක් ලෙස හැම දෙයකටම හිටගන්න. මේක මගේ දෙයක්, මම කළ යුතු දෙයක්, මේක මට ආපු පීඩාවක්, මමයි මෙතන සිට ගන්න ඕනේ කියන තැනින් අනිත් කෙනා දෙස බලන්නේ නැතුව ඔබ සිට ගන්න. මේ කාරණේ දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙනවා. අද උදෑසන මට දේශනා කරන්න පණිවිඩයක් තිබුණේ. මේ දවස් ටිකේම මේ ස්ථානයේ බාස්ලත් එක්ක සිටගත්තා. ඊ රාත්‍රියේ නිින්දක් නැතුව රාත්‍රී 12ට මෙතන දන ගැස්සුවා. තුන වෙනකම් මේ ස්ථානයේ වැතිර යාඥා කළා. අපි සමග සිටගත් අයව නිවෙස් වලට බස්සලා ගෙදරට එද්දි 4ත් පහු වෙලා. පැය දෙකක් පමණ කාලයක් තමයි නිදාගෙන සිටින්නේ. දෙකක් දෙකහමාරක කාලයක්. පණිවිඩයක් තිබුණේ. මෞදේ නැගිටලා කල්පනා කළා ස්වාමිනී මං කුමක්ද කියන්නේ. මට ඇදහිල්ලක් තිබුණා දෙවියන් වහන්සේ කතා කරන බව.
මම බාත්รูම් එකට මුණ සෝදගන්න ගියාම එවලේ තමයි දෙවියන් වහන්සේ මේ කාරණේ මට දෙමින් මේ කාරණා තුන ගැන මට කතා කළේ. ඒක සුදත් මහන්සේ කළ දෙයක්. ඉන්සම් මොනවා හරි කෙනෙකුට ගැටලුවක් තිබෙනවා නම් මේ සිදුණු දේවල් ගැන පැහැදීමක් නැත්නම් ඔබට පුළුවන් පුද්ගලිකව මාව හමු වෙලායි ගැන කතා කරන්න. සමහර තැන්වල වැරදිච්ච තැන් තියෙනවා. දෙවියන් වහන්සේ තැන් කමා කරලා ඒ තැන්වලින් නිදහස් කරලා ඉවරයි. එනිසා ඔබේ තැන්වල සිට ගන්න එපා. විවේචනය කරන්න එපා. ඔබට මා පෙන්වන ආකාරයෙන් මේ කාරණේ තුල එක්සිට වෙන්න. මේ කාරණේ තුල අපිට විසඳ ගන්නට බැරි ජය ගන්නට බැරි හැම තැනක්ම දෙවියන් වහන්සේ විසඳමින් ජයග්‍රහණය දෙමින් මා ඔබට මුලින්ම සිස්ටර් ඩෝර්ති කිව්ව ඒ අනාගත වාක්‍ය ප්‍රකාශ කළා. ඊළඟ තරලේට ඔබව මාව සභාව ගෙනියන්න දෙවියන් වහන්සේ පිළියෙල කරලා තිබෙනවා. අපි ඒක දකිමු. ඒ දෙයයි වෙන්න යන්නේ. දෙවියන් වහන්සේ දේ කරන්නට යනවා. අපි නැගිට සිටිමු. Hallelujah. Stuti veva swamini. Hallelujah. Pidava honda deyak. Amen. Amen. Tika denai amen kiyuwe. Amen. Pidava naththam obata mata Christus wahanseva ne. Pidava naththam ape jeevitha parivarthane wenne ne. පීඩාව නැත්නම් දෙවියන් වහන්සේ සූදානම් කර තිබෙන ස්ථානවලට අපි ගමන් කරන්නේ නැහැ. පීඩාව නැත්නම් අපේ ජීවිතෙන් ගෙවිය යුතු මිලය අපි ගෙවන්න යන්නේ නැහැ. ඉතින් පීඩාව හොඳ දෙයක්. අපි දෙවියන් වහන්සේට ඒ වෙනුවෙන් නැවතත් අපි අත්වසලා ස්තුතිය කියමු. හාලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමිනේ. දෙවි පියාණනි ඔබට මහිමය වේවා. ඔබේ නාමයට ගෞරවය වේවා ස්වාමිනිය. ඔබ වහන්සේ යහපත්. ඔබ වහන්සේ හැමදේම අපේ යහපත පිණිස පිළියල කර තිබෙනවා. 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 ඔබට ස්තුති දෙවි පියාණනි. ඔබට ස්තුති දෙවි පියාණනි. ඔබට ස්තුති. ආමේ. ඒ වගේම අපි තීරණය කරලා තිබෙනවා මේ සයිට් එකත් චැනල් සහ දොරවල් දාලා සම්පූර්ණ ආවරණය කරන්න. එයින් පසුව මේකට සිවිලින් ගහන්න අපි බලාපොරොත්තු ඉන්නවා. ඒකට ලොකු වියදමක් මුදලක් කරන්න ඕනේ. මුළු පල්ලියම AC කරන්න. පොළව ටයිල්ස් කරන්න. මේ වෙනුවෙන් අපි යාඥා කරන්න පටන් ගත්තා. ඔබ කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සභාවටයි. ඉන්සම ගැන යාඥා කරන්න ඔබට කරන්න පුළුවන් දේ ඇත්නම් ස්වාමින් වහන්සේ යම් දේ කරන්න බෝ පොළඹවයි නම් ඔබට පුළුවන් අපිව හමු වෙලා ඒ ගැන කතා කරන්න. ඔබට පුළුවන් ද්‍රව්‍යමය දේවලින් මේ සඳහා උපකාර කරන්න, මුදල් වලින් උපකාර කරන්න. මේ හැම දෙයක්ම ඔබ දේව රාජ්‍යයට කරන වැපිරීමක්. ඒක ඔබට ආශිර්වාදයක් වෙන්න. දැන් අපි ඔබ දෙන සම්මාදම් සහ දසෙන් කොටස් දීමනාවන් යාඥා කර බාර ගන්නට යනවා. ඔබේ දීමනාවන් රැගෙන ඔබ ඉන්න ස්ථානයේ නැගිට සිටින්න. යාඥා කරන්නට යනවා මේ දීමනාවන් ගැන. ඔබ දෙන දසෙන් කොටසක්
ඔබ දෙන සම්මාදමත් අපි ඔබෙන් ඉල්ලන්නා වූ එම නැත්තං අපි විසින් සභාවට දැමූ නියෝගයක් නෙවෙයි. ඒක දෙවියන් වහන්සේගේම නියෝගයක්. උන්වහන්සේම කිව්වා ඔතු සහ එස්සවීමේ පූජාව දසයෙන් කොටස් සහ සම්මාදම ගබඩාගෙට රැගෙන එන්න කියලා. උන්වහන්සේ දෙන සියල්ලෙන් දසයෙන් එකක් උන්වහන්සේම කිව්වා උන්වහන්සේට අයිති. ඒක උන්වහන්සේට සුද්ධයි. උන්වහන්සේ කියා නියෝග කර තිබෙන දෙයයි අපි දැන් ලබන්ට යන්නේ. මේ ගැන ඇති ආශිර්වාදේ නම් උන්වහන්සේ කිව්වා සතුටු සිතින් උන්වහන්සේට දී අවශ්‍ය නම් උන්වහන්සේව සෝදිසි කරලා බලන්න. ස්වර්ගේ කවුළු ඇර ඉතම් මදි වෙන තරම් මම නුඹලාට ආශිර්වාද කරමි. නුඹේ පළදාව කා දමන්නන්ට නුඹ උදෙසා තර්ජන කරමි. අකාලේ එහි පළ හෙලන්ට නොදෙමි. තව බොහෝ පොරොන්දු තිබෙනවා. මේ පොරොන්දු තුන පමණ ඔබට සෑහෙනවා නොවේද? ඔබට සිතන්න පුළුවන්ද? ඉඩම් මදි වෙන තරම් ඒ ආශිර්වාදයේ කොපමණද කියලා. ඒක උන්වහන්සේ කියා තිබෙන්නේ ඔබේ දසෙන් කොටසටත් ඔබේ සම්මාදමට. දසෙන් එක උන්වහන්සේට අයිති දෙයි. සම්මාදම ඔබට අයිති දෙයින් උන්වහන්සේට ඔබ ස්වේච්ඡාවෙන් ගෙනෙන තියමනාව. ඉඳ සතුටු සිතින් ස්වාමීන් වහන්සේටදී ඒ ආශිර්වාදත් පත් කරගන්න. මයාඥා කරමින් සභාවේ පූජකය ලෙසම ඔබට ආශිර්වාද කරන්ට යනවා. හාලෙලූයා. ස්වර්ගික දෙවි පියාණනි, ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබේ දෑත මේ දීමනාවන් සමග මේ ජීවිත ඔවුන්ගේ පවුල් ඔවුන්ගේ ව්‍යාපාර රැකිරක්ෂා ඔවුන්ගේ ජීවත් වීම මාව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඔවුන් සන්තක සියලු දේම මං ඔබේ දෑතට භාර දෙනවා. පියාණනි මේ වැපිරීමේ ඒ ඔබ නියම කළ අස්වැන් එකෙන් 30ක් 60ක් 100ක් දහස් ගුණයක් බැගින් ඔවුන් මතට මුදා හරිනවා. ස්වර්ගේ කවුළු ඔවුන් මත විවර වේම ස්වාමිනී ඉඩම් මදි වෙන තරම් තවත් ඉඩම් ඔවුන් මිලදී ගන්න ලෙස ඒ ආශිර්වාද ඔවුන් මත නිදහස් වේවා. පියන්නනී ආශිර්වාද කාදමන්ට කනාස්ති කරන්ට විනාශ කරන්නන්ට ඔබ තර්ජනය කරන සේක අකාලේ ඒ කිසි පලක් නොහෙලේවා. ඔබගේ ආශිර්වාදය ඔවුන් කෙරේ වේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. අපි වාඩි වී සම්මාදම් පූජා සෙවනේ මිටියාවති ගියත් මාබාය නොවන්නෙමි. මරණේ සෙවනේ මිටියාවති ගියත් මාබාය නොවන්නෙමි. මන්ද සමීදුම් මා සමවය මන්ද සමීදුම් මාසමයි මන්ද සමීදුම් මාසමයි මන්ද සමීදුම් මාසමයි. Thank you.
මිනිසුන් අවහන් කළ විට සෙමිදුන් මාසවගයි මරණ සෙවනේ මිටියාවති කියක් මාබාය නොවන්නේ මරණේ සෙවනේ මිටියාවති කියක් මාබාය නොවන්නේ බන්ද සමිදුන් මා සමගයි බන්ද සමිදුන් මන්ද සමිදුන් මා සමගයි මන්ද සමිදුන් මා සමගයි බන්ද සමිදුන් මා සමගයි බන්ද සමිදුන් මා සමගයි බන්ද සමිදුන් මා සමගයි බන්ද සමිදුන් මා